කිරීමට ඇති ව්‍යවස්ථාාවය අයිතිය ශුලංක ජනතාවට ලබාගීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සාතිකරති වෙනවා ැඩි අබියෝක මධදී වුවත් ස්වාධීන දේශය ආයතන හරහා මානුහිමිකම් ආර්ථශකිරීම සහ ප්‍රති සන්ධාන පිබඳ ප්‍ර්‍යක්ෂ ප්‍රගතියක් ලබාගනීමට ශිලංකාවට හැකිවති වෙනවා මෙම කවන්සිලේ සමාජිකයන් රසක් සමග ශි ලංකාවද හතුලෙ සය එක යෝජනාවට විුද්ධ වූ අතර. එහි නිර්්‍යනකූල භාවය සහ අරමුණු සමග මූලිකෝෂයෙන් එකඟවන්නේ නෑ ශ්‍ර ලංකා ජනතාවගේ පරමධි පත් යෙ ක් ජාතයගේ පක්. ේ ම දර්ම ල්න්ගලි රීමත් එම යෝජනාහර හසකි වන බව අප නැවතත් මතක් කනවා. යෝජනාවට අදාල පසුයි පරම් ප්‍රාමාර්ග වගේ මහම සරිස්පරියගේ නිර්දේශ සහන් නිකමන නැවත වරක් අප තරයේ පතික්ෂප කනවා. සැසිාරයට සහාග වූ සමි ජනබලවේ පරලිමින්තු මන්ත්‍රී වයිද ක පවිදජයවර්තන ශ්‍රීලංකව පිළිඳව අදහස් දැක්වා. එහිද හු සඳහන් කලේ ශ්‍රී ලංකාව ැඩි ආර්ථික අර්ුතයකට මහුණදසින මෙ ම අවස්ථාවේ ආර්ථක හැසිරවීම ඇතුු රජ වැඩ පිරිවල විනිි තු ්‍රත්මක ල තු. එමෙන්ම මානහිමිකම්මහ කොම රිස්වරේගේ මැදිහත්වීම ඔහු අගේය කලා. අනතුරම සැසිවාරය ඇමතුව නෙතිෙඥ නුවන් බෝපගේ සඳහන් කළේ රජය හිතාමතා සිදුකළ ඇතැම් කටයුතු තුලින් බලය අනිසිලෙස භාවිතකිරීම සිදු ඇැති බවයි. එමෙන්ම අරක්ෂක කටයුතු සඳහා අධික වියදම් දැරීමහතුෙන් රටේ අනිකුත් කටයුතු සහහා මුූල්ලෙහිගේයක් හටකත් බවද ඔහු පැවසවා. වර්තමාන රජය කලාකරන් හා සමාජ ක්‍රාකාරීන් පිරි අතන ගොට ගනිමින් සිරන බවද නිතික්ඥ නුවන් බෝපගේ කවන්සිලේට දන්වා සිටිය බෙවින් පසුගේ කාලයමෙන්ම වර්තමානයේ සිදුවන දේවලට වගවීම සඳහා මානවමිකම් කෞන්සලය යෝජනාවක් සම්මත කරගැනීම හා විශෂක්ඥ යාන්ත්‍රනයක් අධ්‍යවශ්‍යබව ඔහු කිය සිටියා. තුුව කவுන්සලේ අමතමින් ඉන්දාව සඳහන් කළේ 10හතුන් වෙන ආනුක්‍රම විවස සං ශෝධනය ක්‍රත්මක කිරීම පළත් සමහවලට බලතල පැවරීම හා ජනවාගක ප්‍රශ්න වලට දේශපාලන විසඳක් ලබාදීමට ශ්‍රී ලංකා රජ්‍ය ප්‍රගතියක් ලබා නොමැති බවයි. දෙමළ ජනතාවට යුක්තිය සාමය සමානත්මතාාවහා අභිමානය සහතික කරමින් එක්සත් ශ්‍රී ලංකාක රාමෝතුළ දේශපාලන විසඳුවක් ලබාදියුතු බවද ඉදියාව පවසනවා. මේසඳහා ඉදිරියේද කිනම් හා විශ්වාස්තනය පියවරයාන්ගන්නලෙசை.. ඕුන් ශ්‍රලකාවනි ලා සිටියේ. මේ‍යතර සැසිවාරය අමතමින් චීනය සහන් කළේ සංහින්ධාව ආරක්ෂා කිරීම සඳ, ශ්‍රීලංකාවේ උත්සාහය අගේ කරන බවයි. සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම ස්වයිදී භවය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරම සහා, ශ්‍රීලංකාවට සහය ලබාදින බවට චීනය ප්‍රකාශ කලා. රටතුළ මාන හිමිකම් සුරකීම, ශ්‍රීලංකාව ගෙන ඇතිේ ක්‍රාමාර්ග අගේ කරන බවයි පාස්ානය කවන්සිලේට දන්වා සිටියේ. ශ්‍රීලංකා රජයට මෙම ජනතාවට තම අක්ඩ සහයෝගේ ලබාතිෙන බව පාගස්ථානය සඳහන් කලා. මානමහිමිකම් කවන්සිිලයාහ එක්ව කටිතු කරමින් ශ්‍රීලංකාව ගෙන ඇතිපියවර ඕන්ගේ කැපවීම පිල්ිපු කරන බවයි මේදී පාකස්ාන්න ියෝජිතයා පෙන්වා දන්නේ. ජාතික වගවීම හා සංහින්ධාවට ශ්‍රලංකාව සිදුකරන කටයුතු සඳහා සහයෝගේ ලබාතින ලෙසට ඔහු කවුන්සිලන් ඉල්ලා සිටියා.